ඔබ සියලුම දෙනා දන්නවා අපි 8:08 කොළඹට ආවේ මහ බැංකුව කඩන්නවත් රාජ්‍ය දේපළ වලට හානි කරන්නවත් නෙවෙයි අපි පැහැදිලිව ආවේ මේ රටේ සුල් සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ මේ රටේ කොඳු නාරටිය අපි ආවේ සංදේශයක් බාර දෙන්න නන්දලාල් වීරසිංහ මහත්තයාට හැබැයි අපි මේ මහ බැංකුවට බලහත්කාරයෙන් ඇතුල් වුණා කියලා අපිට විරුද්ධව නඩු පැවරු ආයුතු ජනරාජ්‍ය ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට අඩත් හෙඩකම් කිරීම ඒ වගේම ආයුතු අවහිරයක් යන චෝදනා යටතේ අපි වත්අඩංගුවට අරගෙන දින 8ක් මම රක්ෂිත බන්ධනාගාරගත වෙලා හිටියේ ඒ වගේම මෙතෙන්දි මට පොලිසිය පහර දුන්නා මගේ මේ දකුණු ෂෝල්ඩර් එක ඩැමේජ් වෙන්නත් ඒ වගේම වංකන්නට ලේ බහින්නත් ඒ වගේම මගේ වක්ගඩුව සම්බන්ධව මේ පැත්තේ තුනටියට සහ බඩට පයින් පහරවල් කිහිපයක් මේ කොටුව ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ පගාකාරෝ ටික ගැහුවා මොකද සමස්ත මේ රටේ පොලිස් නිලධාරීන් මොකද අපිට ගහන්නේ මොකද මේ රටේ समस्त राज्य सेवकया सह समस्त मेरटे व्यापारिकया सह समस्त मेरटे जनता वेणुएं कथाकरण तमाय मे बैंकुपोली अनुपात अड़ुकरण कीलतमय महाबैंकुट संदेश बार दिन की हे भाई एतम पिनासायतन किहिपया खोटु ओ आई सी एतलु पोलिसिये इताम सुलुपिरिसा पोलिसिन पगाकारोंट मुदल लबा दिल्ति असंकरुवन पोतुपिटी एतलु मेन पिरिसट पहर दिन कीला एतकोट महाबैंकोट तुलुनाड बस अपने को मैं संदेश बार गण बै नंदलाल वीर सिंह मात हम बैगेला ईट बस अपने सत्याग्रह वाडुना वाडुनाट बस एतम खंड मेक खड़ा कपाल मेतन पुद्गल एक्के मेतन मेकोल यमुगल दिब्बा ए पिरी सत्क पोलिस मेतन गटुम निर्माण गल्ला इतम नीच तुप्पाई विधियट अपीट पहार दील अपे दह दिन कत्ट गता හොඳම කාරණාවතමයි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට මාව යොමු කරන අවස්ථාවේදී කොටුව OIC ලක්මාල් බලපෑම් කරා බලපෑම් කළකො මේගොල්ලන්ට කිසිම අමාරුවක් නැහැ කියලා මගේ ඇඳුම් ගැලෙව්වට පස්සේ මගේ මේ අත ඉදිමිලා තිබ්බා මෙතන රතු පාට වෙලා ඒ වගේම මගේ කනට ඩැමේජ් වෙල් තිබ්බා ඊට පස්සේ තමයි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කරන්නේ මම කොළඹ ජාතික රෝහලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන්න කියලා රෝහලට මේ එක්කන් ගියාට පස්සේ කොටුව OIC එතෙන්දිත් OPD එකේ ඉන්න ඩොක්ටර්ට බලපෑම් කරා මාව බලන්න නැතුව මෙයාගේ මේ එස්ට්‍රේ එකක් විතරයි ගන්න කිව්වේ කියලා එපාර මම එතෙන්දි කියා සිටියා පැහැදිලිව සාක්ෂි තිනෝ ඒවයි අදාළ වෛද්‍යවරයාට කියා සිටියා මමයි මෙතන රෝගියා කරුණාකරලා මට මෙන්න මේ තියෙන අමාරු ඒක නිසා ඉතා කඩිනමින් මාව රෝහල් ගත කරන්න කියලා නේවාසිකව දින 7ක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා ඊට පස්සේ නැවතත් බන්ධනාගාරට රැගෙන ගියාට පස්සේ තමයි මම පෙරේද දිනේදී අප කොන්දේසි මත නිදහස් වුනේ එතකොට හැබැයි අපි මෙහෙම නෙවෙයි අවුරුදු ගානක් හිරේට දැම්මත් මේ රටේ තියෙන මේ මාපියාව නවත්තන්න අපි කොන්ද කෙලින් දියාගෙන කටයුතු කරනවායි කියන එකත් ඒ වගේම දැඩි තීන්දුව තීරණ කිහිපයක් ලීසින්හා නාය වාරිකවන්නන්ගේ සංගමයේ හැටියට 2023 නමවැනි මාසේ පළවෙනිද ගන්න සූදානම් එහෙමුණොත් ඔය මුදල් රාජ්‍ය අමතිවරයා පාර්ලිමේන්තුවේ විහිළු සාගත ප්‍රකාශ කරා පහුගිය දවස්වල වාහන හිමිකරු විරුද්ධ නම් වාහන ගෙනියන්න බෑ කියලා. ඉතින් ඕක ඔය මුදල් අමතිවරයා ওই විදිහට නෙවෙයි කියන්න තිබ්බේ. ඒකේ වගන්තිය 28 වෙනි වගන්තිය කියන්නේ නැතුව 27 වෙනි වගන්තිය විතරක් කියලා නිකන් විහිළු සාගත ප්‍රකාශයක් ඉදිරිපත්රා. ඒක නිසා රටේ රාජ්‍ය මුදල් අමතිවරයා මේ කර ප්‍රකාශය ගැන ඇත්තටම කනගාටු වෙනවා සංගමයක සභාපතිවරයෙක් හැටියට. ඒක නිසා අපි ඊතා කඩිනමින් කියනවා මේ රටේ මුදල් ඇමතිවරයා මේ රටේ ජනාධිපතිවරයා ඔහුට බලය තියෙනවා මේ පනතට විරුද්ධව කටයුතු කරන මේ මූල්‍ය ආයතන වලින් මේ මිනිසුන්ගේ දේපල පැහැර ගන්න එක පරාට නීතිය හරහා මේ රටේ මිනිසුන්ගේ දේපල ටිකක් පත් කරගන්න එක ඒ වගේම මේ රටේ වාහන කොල්ල කන එක කරුණාකරලා නවත්තන්න ඕන නැවැත්වෙන තුන් අනිවාර්යයෙන්ම අනතුරු අඟවනවා 9 වෙනි මාසේ පළවෙනිදී ඉඳලා මේ බැංකුණවන මූල්‍ය පද්ධතියට 7-5ක මුදලක් ගෙවන්නේ නැහැ මාසයක් යනකම් මොකද අපි 2022 7 වෙනි මාසේ 9 අපි මේ තීන්දුව තීරණය ගත්තා මාස 3කට එතකොට මේ රටේ ඉන්න සුල්සා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා මේ පද්ධතියට ගෙවන එක 80%කින් ප්‍රවණතාවය වැඩි වුණ නිසා නන්දලාල් වීරසිංහ 7 වෙනි මාසේ 20 චක්‍රලේඛයන් නිකුත් කළා කිව්වා අනාගත පොලිය ඒ වගේම දඩපොලිය ඉවත් කළ මේ රටේ සුල්සා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාගේ මේ ණය මුදල
ගෙවා නිම කරන්න කාලයක් දෙනවයි කියලා. එහෙමනම් අපේ ඉල්ලීම් කිහිපයක් තියෙන මෙන්න මේ ඉල්ලීම් කිහිපයට ඉතා කඩිනමින් මේ රටේ ජනාධිපතිවරයා ඇහුම්කන් දිය යුතුයි. මේ රටේ මහා බැංකු අධිපතිවරයා ඇහුම්කන් දිය යුතුයි. ඒ වගේම මේ පොලිසිය බාර ඇමතිවරයා ඉතා කඩිනමින් පොලිසිය නියාමනය කරන්න කටයුතු කරේ නැතෝතින් දැඩි තීන්දුව තීරණ අපට ඉදිරියේදී ගන්න සිද්ධ වේ සංගමයක් ඇටියට. මොකද අවස්ථා දෙකකදී පොලිස් මූලස්ථානට ගිහිල්ලා කිව්වා මේ පොලිසිය ඉන්න පගාකාරයෝ දම්වැල් ටිකක් හරි මේ දාලා බඳින්න කියලා. නැත්තම් සමස්ත පොලිසි 600 ගාණක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුල තියෙනවා. හැබැයි ඒකෙන් පොලිසි 87ක වයසට පහුගිය දවස්වල මේ ලීසින් ආයතනෙන් සන්තෝෂම් මරන් තිබ්බා. අරගෙන මේ රටේ ජනතාවට කර අකටයුතුකම් නිසා අපි පොලිස්පතිවරයා දැනුවත් කරා. ඒක නිසා මේකේ ප්‍රවණතාවය ඉහළ ගිහිල්ලා තිනවා. ඒක නිසා ඉතා කඩිනමින් මේ රටේ මේ වාහන පහර ගන්න එක නවත්තන්න ඕන. ඒ වගේම තමයි 8 වෙනි මාසේ 31 කලින් මෙන්න මේ තීන්දුව తీරන ටික ගත්තේ නැතොත් මහ බැංකුව සහ ජනාධිපතිවරයා අපිට සිද්ධ වෙනවා සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා සම්පූර්ණ මේ මුදල් වාරිගයම අත්විඳවන්න. එතකොට අපි ඉල්ලනවා අනිවාර්යයෙන්ම මේ 2000 අංක 56 කල්බද මූල්‍ය කරන පනත අනිවාර්යයෙන්ම සංශෝධනය කරන්න ඕන. දැන් ඒක නිවේදනයක් නියුත් කරලා තියෙනවා සැප්තැම්බර් 30ට කලින් ඒක සංශෝධනය කරනවා කියලා. ඒ වගේම තමයි අපි ඉල්ලා සිටිනවා යම්කිසි ගනුදෙනු කරුවේ ණය මුදලා ලබා ගන්න ගියාට පස්සේ මොහුන්ට මේ ගිවිසුම කියවන්නවත් දෙන්නේ නැහැ. හිස්කොළ ටියකට අස්සම් ගන්නවා. අපි යෝජනා කරා මීට කලින් ඉඳන් අනිවාර්යයෙන්ම භාෂා තුනෙන්ම මේ රටේ පුරවැසියන්ට සිංහල මාධ්‍යයෙන්, දමිල මාධ්‍යයෙන්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අනිවාර්යයෙන්ම මේ ගිවිසුම අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි කියවන්න. එතකොට අනිවාර්යයෙන්ම මේක සංශෝධනය විය යුතුයි. ඒ වගේම 1990 අංක 4 කියන පරාටේ පනත අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි. මම දැක්ක මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියන මේ ලක්ෂ 50ක් කියන්නේ ඉතා විශාල මුදලක් කියලා. හැබැයි එතුමාට අමතක වෙලා තියෙන දැන් ලක්ෂ 50කින් මොනවද කරන්න පුළුවන් කියන එක. ඒක නිසා අපි කියන්නේ මේ පරාටේ පනත අනිවාර්යයෙන්ම මිලියන 30කටවත් ඉහළ දැමිය යුතුයි. නැත්නම් මේ රටේ මේ සුල් සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාගේ මේ දේපල සිංහ වෙන ප්‍රවණතාවය ඉතාම ඉහළයි. ඒක නිසා ඉතා කඩිනමින් මේ පනත සංශෝධනය විය යුතුයි. ඒ වගේම තමයි අද මේ රටේ පාරේ දුවන වාහන වලින් වාහන ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයකට ආදායම් බලපත්‍ර නැහැ. ආදායම් බලපත්‍ර නැතුව තමයි පාරේ වාහන දුවන්නේ. එතකොට මේ රටේ මේ රජයට එන ආදායම අද මේ කලුකඩ කාර්යෝ ටිකක් මේක නවත්තගෙන ඉන්නෝ. මේ මිනිස්සුන්ට මේ ආදායම් බලපත්‍රේ ගන්න අඩු ගානේ පොතේ කොපියක් දෙන්නේ නැහැ. රක්ෂණ සහතිකේ දෙන්නේ නැහැ. අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා මූදර දාගෙන උඹ පීනපන් කියලා. එතකොට මේ රටේ මේ කලුකඩ මාපියාට මාපියාකාරෝ ටික අනිවාර්යෙන් නියාමනය කරන්න ඕන. අපට තොරතුරු ලැබිලා තියෙන පහුගිය දවස්වල අන්දරස් දාන වෙච්ච අපේ රටේ ඩොලර් ටික දැන් විදේශ රටවල් වලට අරන් ගිහිල්ලා ඒ රටවල් වල මූල්‍ය ආයතන දාලා මේ රටේ මේ ඩොලර් ටික සුදු කරන කළු සල්ලි සුදු කරන ව්‍යාපාරවල ප්‍රධාන පෙළේ කිහිප දෙනෙක් මෙන්න මේ ලීසින් මාපියාකාරයෝ අතර ඉන්නවා කියන එකත් ඒවට ලිඛිතව තොරතුරු අපිට ලැබිලා තිනෝ. මෙන්න මේව කරන පුද්ගලයා පහුගිය දවස්වල මේකට අදාළ බලධාරීන් දැනුවත් කළා. ඉදිරියේදී මේ පිළිබඳව අපි CID එකේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනිවාර්යයෙන්ම පැමිණිල්ලක් දානවා. මේ රටේ ඩොලර් ටික කවුද හොරා කෑවේ? දැන් ටික ටික ඒවා සුදු කරගෙන මේ රටේ මේ සුල්සා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා විනාශ කරන්නම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා මේ රටේ. හැබැයි අපි කියනවා මේ කුමන්ත්‍රණ නම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ අපි මේ රටේ.